අධ්‍යාපන සත්කාරයට අයිබුවන් කියලා පිළිගන්නවා. ඉතින් මේ එපිසෝඩ් එකේ අපි කතා කරන්න යන මාතෘකාව පිළිබඳව චූටි අත්දැකීමක් තියෙන ලංකාවේදී මේ මම මතකයි මේ පුංචි නිවේදනයක් ගියා ඔයාලගේ ගෙදර තියෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තියෙනවා නම් ළඟම තැපැල් කාර්යාලේ ගියත් බාර දෙන්න කියලා. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියන්නේ දැන් ඔයාලා දන්නු බල්බ්, එතකොට ටීවී කෑලි, රේඩියෝ කෑලි, කාර් කාර්ල සර්කිට්, එතකොට ඔය පරණ ඉලෙක්ට්‍රොනික උපකරණ හැම එකකම කැඩුණු ඒවා අපද්‍රව්‍ය දිනක් දිනක ඇතිවන ඒවා ප්‍රතිචක්‍රීකරණය කරනවා. එතකොට පරිසර දූෂණයට පරිසරය සහ මේ පරිසරික ගැටලු වලට තවත් ලෝකේ වර්තමානයේ ඇති වෙලා තියෙන ගැටලුවක් විදිහට අපිට දක්වන්න පුළුවන් දිරාපත් නොවන උපද්‍රව්‍ය පොළොව මත දැහැර කිරීම. එතකොට මිනිස්සුම තමයි මේ ඩිවයිසස් හදන්නේ, රේඩියෝ කැසට් හදන්නේ මිනිස්සුම තමයි. හැබැයි මිනිස්සුන්ට ඒවා නිසි පිළිවෙලට පරිසරයට බැහැර නොකර නැත්නම් ඒවා නිවැරදිව රීසයිකල් කරේ නැති වුණොත් වෙන්නේ නැවත පරිසරයට මේක හානියක් වෙනවා. එතකොට මේ තාක්ෂණික දියුණුවත් සමග ස්වභාවික පරිසරයේ සම්පත් එහි ස්වරූපය වෙනස් කරමින් ප්ලාස්ටික් හා කෘත්‍රිම ද්‍රව්‍ය ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හා උපකරණ නිෂ්පාදනය කිරීමවල පරිසරයේ තියෙන ස්වභාවික සම්පත් තාක්ෂණය පාවිච්චි කරලා විවිධ ස්වරූප බවට පත් කරනවා. ප්ලාස්ටික් බවට, යකඩ බවට පත් කරනවා. එතකොට මේවා ඉලෙක්ට්‍රොනික සහ ප්ලාස්ටික් උපකරණ විදිහට වෙනදකොලට එන. එතකොට මේවා පිටිකලකින් මේවා යල්පණගේ භාණ්ඩ බවට පත් කරනවා. මොකද ගන්නවද ඔයාලා තියෙන ප්ලාස්ටික් පුටු බව පාවිච්චි කරන බැරුණ යල්ගල කියලා ඒවා ඉඳගන්න බැහැ. එතකොට ඒවා අපි පරිසරයට අයින් කරනවා නේ. අන්න ඒවට තමයි මේ දිරාපත් නොවන අපද්‍රව්‍ය විදිහට පැහැදිලි කරන්නේ. එතකොට මේවා පරිසරයට කිසිම පිළිවෙලක් නැතුව පිටකර කිරීම හරහා ඇති වෙන්නේ මොකද ප්‍රශ්නේ? පාරිසරික වශයෙන් ගැටලු ඇති වෙනවා. භූමිය, ජලය, වාතය දූෂණයට ලක් වෙනවා. එතකොට මේවා ප්‍රතිචක්‍රීකරණය කිරීමක් අපහසුයි. තමයි මේ දිරාපත් නොවන අපද්‍රව්‍ය පොළොව මත බැහැර කිරීම පිළිබඳව මේ කොටසේ කතා කරලා තියෙනවා. ඊළඟ මාතෘකාව තියෙනවා කාර්මික අපද්‍රව්‍ය තැන්පත් කිරීම. කාර්මික අපද්‍රව්‍ය කියන්නේ ඛනිජ තෙල්, ඛනිජ කොටස්, ලෝහ අලෝහ කොටස්, රසායනික ද්‍රව්‍ය ආදි වශයෙන් විවිධ දූෂිත අපද්‍රව්‍ය කොටස් තැන්පත් කරනවා. ඒ මේවා පරිසරයට එකතු වෙනු හරහා. මොකද වෙන්නේ? පරිසරයේ මේ ප්‍රතිචක්‍රීකරණය කරන්න අමාරුයි. මේවන්ට සමරක් කළාට න්‍යාස්ටික අපද්‍රව්‍ය වගේ කියන වට මිනිසුන්ට ළඟ වෙන්න අමාරුයි. මේවත් එක වෙන්නේ මොකද? වායු ගෝලයේ සහ මේ පරිසරයේ තියෙන ජල ගෝලයේ සහ භූමියේ තියෙන ඒවා විනාශ වෙයි. විශේෂම කතා කරලා තියෙන න්‍යාස්ටික අපද්‍රව්‍ය තැන්පත් කිරීම. මේකෙදි මේ විකිරණශීලී ද්‍රව්‍ය නිසා වට සෑහෙන බලපෑම තියෙනවා. ඔබ දන්නවා මම අර කලින් කිව්වා හිරෝෂිමා නාගසාකි වලට පරමාණු බෝම්බේ හෙළුවට පස්සේ ඇති වෙච්ච තත්ත්වෙ පිළිබඳ අන්නේකම නැවත ඇති වෙනවා මේ කාර්මික අපද්‍රව්‍ය තැන්පත් කිරීම නිසා. එතකොට ඔබට මේ පාඩමේ මේ කොටස් ටික අවසන් මම යනවා ඊළඟ එපිසෝඩ් එකේදී වායු දූෂණය ගැන ටිකක් සරලව කතා කරන්න. එහෙනම් පොත්ගුල YouTube channel එක, පොත්ගුල Facebook fan page එක සහ පොත් කියන රැල්ලක් අරමු පබ්ලික් group එකකට එකතු වෙන්න. අපි මේ අපේ YouTube channel එකේ, Facebook fan page එකේ content එකට යහගෙලා ළමයින්ට මේ වර්තමානයේ තියෙන අවශ්‍යතාවයට අදාළ උදව්වක් ලබා දෙක තමයි මේ කොටස ඉලක්ක කරන්නේ. එහෙනම් අපිට එකතු වෙන පොත්ගුල YouTube channel එක. එහෙනම් වායු දූෂණය කියන මාතෘකාවත් එක්ක අපි හම්බෙමු. අපිව comment කරන්න, subscribe කරන්න, යාළුවොත් එක්ක මේ video බෙදා ගන්න. ඔබට ජය වේවා.